කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා මේ වීඩියෝ එක රෙකෝඩ් කරපු දවසේ ලන්ඩන් වලට හොඳටම ස්නෝ කරා ඉතින් මේ ලස්සන සීත දවස මට හිතුණා ඕගොල්ලෝ එක්ක බෙදා ගන්න ඒ වගේම අද මම ආවේ ඕගොල්ලෝ එක්ක වැලන්ටයින්ස් ඩේ එකට තව අයිඩියා එකක් බෙදා ගන්න ඒ තමයි චොක්ලට් ට්‍රෆල්ස් මේ ස්වීට් ට්‍රීට් එකේ තියෙන්නේ සොෆ්ට් චොක්ලට් සෙන්ටර් එකක් වටේ චොක්ලට් ෂෙල් එකක් ඉතින් මේක කාපුවාම මාර එක්ස්පීරියන්ස් එකක් ඒ වගේම හදන්නත් හරිම ලේසි එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු චොක්ලට් ට්‍රෆල්ස් හදන්න හරිම ලේසි ඒකට අවශ්‍ය වෙන්නේ චොක්ලට් ග්‍රෑම් 200කුයි බටර් ග්‍රෑම් 20කුයි ෆ්‍රෙෂ් නැත්නම් ඩබල් ක්‍රීම් ග්‍රෑම් 150කුයි ඒ වගේම කොකෝ පවුඩර් ටික අපේ ට්‍රෆල්ස් ටික ඩස් කරගන්න චොක්ලට් ට්‍රෆල් එකකට මට හිතෙනවා 60% වගේ ප්‍රමාණයක් කොකෝවා කන්ටෙන්ට් එකක් තියෙන චොක්ලට් එකක් හොඳයි කියලා ඒක නිසා මම පාවිච්චි කරා 70%ක් විතර ඒ වගේම 50 ගානක් විතර කොකෝවා කන්ටෙන්ට් තියෙන චොක්ලට් දෙකක් ග්‍රෑම් 100 විතර ඒකට හේතුව තමයි අපේ චොක්ලට් ට්‍රෆල්ස් වල සොෆ්ට් චොක්ලට් සෙන්ටර් එක රිච් වගේම අපි හපනකොට සොෆ්ට් එකට තියෙන්නත් ඕනේ වැඩිය තිත්තරහක් නැතුව ඒ වගේම හොඳ පැණි රසක් වෙන අමතර සීනි දාන්නේ නැතුව අපි දැන් අපේ ඩබල් ක්‍රීම් එක රත් කරගමු රත් කරගත්තට පස්සේ මේක එකතු කරගන්න අපේ චොක්ලට් එක විස් කරගෙන මේ දෙක හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි මේකට අපේ බටර් ටික එකතු කරගමු. මේ ටිකත් හොඳට හාමු වුණාට පස්සේ අපි දැන් අපේ චොක්ලට් ගනාෂයක ප්ලාස්ටික් රැප් එකකින් වහගෙන ෆ්‍රිජ් එකේ තියමු අඩුම තරමේ පෑ දෙකක් විතර. චොක්ලට් එක හොඳට සෙට් වෙනකම්. මේක සෙට් වුණාට පස්සේ අපේ චොක්ලට් ගනාෂයක ෂේප් කරන්න ලෑස්ති. මේ සැහැන් දෙකින් චොක්ලට් ගනාෂ් ටිකක් ස්කූප් කරගෙන හොඳ පිරිසුදු අද්දයකින් ඕගොල්ලොන්ගේ චොක්ලට් ට්‍රෆල්ස් ටික බෝලයක් හැඩයට ෂේප් කරගන්න. පර්ෆෙක්ට් බෝලයක් වෙන්න ඕන මොකද අපි මේක නැවතත් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියෙනවා අපිට ආයේ රීෂේප් කරගන්න. ඒ වගේම මේක ලංකාවේ හදනවා නම් ෆෑන් එකක් ළඟ හෝ AC එකක් තියෙන කාමරයක මේවා ඉක්මනින් ෂේප් කරගන්න. ආයේ මේ කට්ටිය පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා මේගොල්ලොන්ගේ ෆයිනල් ෂේප් එක දෙමු. චොක්ලට් ට්‍රෆල් එක ඇසෙම්බල් කරන්න හරිම ලේසි. ඉස්සලාම කොකෝවා කන්ටෙන්ට් 60%කට වැඩි චොක්ලට් එකක් දිය කරගන්න. මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක 35ක විතර ප්‍රමාණයක් තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට ඇඟිල්ලක් දානකොට අපිට රස්නයක්වත් සීතක්වත් දැනෙන්නේ නැහැ. දැන් අපේ චොක්ලට් බෝල් එකක් මේකෙන් හොඳට කවර් කරගෙන ඊට පස්සේ කොකෝ පවුඩර් වලින් මේක හොඳට කෝට් කරගන්න. මේක තමයි ඔරිජිනල් චොක්ලට් ට්‍රෆල් එක. ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් හැටියට මේ චොක්ලට් බෝල්ස් අපේ දිය කරගත්ත චොක්ලට් එකත් එක්ක කවර් කරගෙන ඊට පස්සේ මේක කවර් කරන්න පුළුවන් චොක්ලට් ස්ප්‍රින්කල්ස් වලින්. වෙන පෙනුමක් දෙනවා වගේම තව ස්වීට් ක්‍රන්චි වැඩිපුර කෝටින් එකක් දෙනවා. ඒ වගේම ඕගොල්ලන්ට තව අයිඩියා එකක් තමයි අර ඩාර්ක් චොක්ලට් ටික දිය කරගත්ත වගේ වයිට් චොක්ලට් ටිකක් දිය කරගෙන අපේ ෆ්‍රිජ් එකෙන් එළියට ගත්ත චොක්ලට් ගනාෂ් බෝල්ස් ටික මේකෙන් කවර් කරගන්න. හැබැයි මේකට අමතර තව කෝටින් එකක් දෙන්නේ නැති නිසා ඒ වගේම ඇලෙන නිසා මම මේ ට්‍රෆල්ස් ටික ට්‍රාන්ස්ෆර් කරගත්ත ප්ලාස්ටික් එහෙම නැත්නම් ඇසටේට් ෂීට් එකකට. මේ රස චොක්ලට් ට්‍රෆල්ස් ටික ස්ටෝ කරගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දවස් 5ක් 7ක් විතර. මේ ටික ඉතින් ලස්සන පොඩි පෙට්ටියකට දාලා රිබන් එකකින් කැට ගහලා බෝයෙකුත් එක්ක වැලන්ටයින්ස් ඩේ එකට පර්ෆෙක්ට් gift එක. අනික ඕගොල්ලොම හදපුවාම කොච්චරක් වටිනවද? එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ චොක්ලට් ට්‍රෆල්ස් වලට ආස වෙයි කියලා.
ට්‍රයි එකක් දීලා බලන්න. ප්ලීස් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා මාව ෆලෝ කරන්න ඉන්ස්ටග්‍රෑම් එකේ ෆේස්බුක් එකේ. ඔබල සිලු දෙනාටම සුබ දවසක්. ආයෙ ළඟදීම හම්බ වෙමු. එතකන් peace.